आयबोआन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुखया सीधे टीवी रात्रि प्रवृत्ति विकाश्याय आरंभ वाने ममोदेशन गेदर प्रथम नवधान्य रात्रि पुवत सिरस्थल वेत தமிழ்நாடுவேதி சிது ஊ குவான்யானா அனுதுருக்கின் இந்திய ஆரக்ஷக மாண்டிருக பிரதானி ஜீவிதக்ஷேட் குவான் அனுதுருட ஹேது சொயா புலுல் பாரிக்ஷன ககதனேட் லக்கு பிரியாந்த குமார் மகதாகே தேகே பிலிமந்த அவசன் கட்டேது ஜனதா சோசு சும்மேத பிரியாந்த குமாரகே ககதனே தவத் பிரதான சககருவான் அட்டதெனிக்கு அத்தனங்குவட் லிட்ரோ சமாகமட் எரஹிவ பாரிபோகிக்க சேவா அதிகாரியின் நியோகையாக अमति राज्यमतिट सह आयतन निलधारिंट एरहिव अधिकरणेट पेत्समाग गैस समागम देके वत्कम अथिटुनेलेसेट नागानंद अधिकरणेन निल्लाई जातिक संपत् विकिनीमट एरहिव वृत्तीय समिति कोलबदी उद्घोषणेक जनाधिपति लेखाम कार्यालयट संदेशयक बहर दीमेन पासु उद्घोषणे अवसन मव पिया सह पुता रोसल्लेदी उडरट मैनिकेट बिली එන්නත් දෙකම අනිවාර්යයි ඔමික්‍රෝන ආසාදිත කාන්තාව එන්නත් නොගෙන රට ගියේ කොහොමද කියලා පරීක්ෂණ කරන්න ඕන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය කියයි රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකින් වර්ජනේ සෞඛ්‍ය සේවකින් අකණ්ඩ වර්ජනයක වර්ජනේ නිරත වෘත්තීය සමිති වලට වෛද්‍ය බෙල්ලනගෙන් අභියෝගයක් රාත්‍රී ප්‍රවෘත්ති තුලින් ප්‍රථමයෙන්ම අවධානය දේශීය පුවත් වෙත ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල් වරාය විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේග අද කොළඹදී උද්ඝෝෂණයක නිරත වුණා. ඒ යුගතනවි බලාගාරයේ සහ රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිවයි. එෙහිදී ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක්ද බාර දෙනු ලැබුවා. යුගතනවි බලාගාරය ඇතුළු රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල් වරාය විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය අද කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. පසුව උද්ඝෝෂකින් සංදේශයක් බහර දීම සඳහා ජනාධිපති කාර්යාලය වෙත ගමන් කළා. එම අවස්ථාවේදී දැඩි රථවාහන තදබදයක්ද ඇති වී තිබුණා. විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට ගොස් සිය සංදේශය බහර දීම සඳහා අවස්ථාවක් ඉල්ලා සිටියා. පසුව නියෝජිතයින් කිහිප දෙනෙකුට ජනාධිපති ලේකම්වරයා මුණ ගැසී සංදේශය බහර දීමට අවස්ථාව හිමි වුණා. සංදේශය බහර දීමෙන් අනතුරුව විරෝධතාකරුවන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. අපි ගරු ජනාධිපතිතුමාට මේ ආයතන තුනේම සේවක විසින් අත්සන් කළද පෙස්සම බාර දෙන්න අපි ආවා. ඔවුන් දීර්ඝ ලෙස මේ LNG ගිවිසුම සම්බන්ධයෙන් සහ මේ ගනුදෙනු සම්බන්ධයෙන් අපිත් එක්ක සාකච්ඡා කළා. ඔවුන් රාජ්‍ය නිලධාරීන් විදියට මේ සම්බන්ධයෙන් හොඳ අවධානයෙන් ආගෙන හිටියා. විශේෂයෙන්ම ගරු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරන්න, ඒ වගේම ජනාධිපතිත්වයට සාකච්ඡා කරන අවස්ථාවක් අපි ආරම්භ දෙන්නක්ව සතියක් ඇතුළත. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ප්‍රධාන පුරවැසියෝ දෙන්නත් එක්ක මේ සාකච්ඡා කරලා බේරගන්න පුළුවන් වෙයි කියලා. එහෙම නොවෙනව නම් අපිට අන් කරන්න දෙයක් නැහැ. මේ ආයතන තුන එකතු වෙලා අපිට දැඩි පසුගිය සති කිහිපයේ පුරාම ගෑස් අනතුරු රසක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ගත වූ පැය කිහිපය තුලත් ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. ගෑස් ගැටලුව පිළිබඳව තවදුරටත් විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර පෙර ගෑස් සිලින්ඩර් වෙනුවට නව ගෑස් සිලින්ඩර් ජනතාවට නිකුත් කරන්නයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලිට්‍රෝ සමාගමට අද නියෝගයක් නිකුත් කළා. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේද අද අවධානයට ලක් වුණා.
මේට්‍රෝ සමාගම ප්‍රමිතියෙන් යුතුව නිකුත් කරන නව සිලින්ඩරේ කර රතු අකුරෙන් මුද්‍රා කර තිබෙනවා. ලාබ් සමාගම කහ පාටින් සිය සිලින්ඩරේ කර මුද්‍රා කර තිබෙනවා. මේ අතර දෙසැම්බර් 4 වනදාට පෙර ලෙට්‍රෝ සමාගම බෙදා හැර ඇති මේවන විට නිවෙස්වල සහ වෙළඳ සැල්වල තිබෙන මුද්‍රා තැබූ භාවිත නොකළ LPG ගෑස් සිලින්ඩර වහම කැඳවන ලෙසට පාරිභෝගික අධිකාරිය ලෙට්‍රෝ සමාගමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටු නිර්දේශය සැලකිල්ලට ගනිමිනුයි ලෙට්‍රෝ සමාගමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නියෝගය සිදු කර ඇත්තේ. මේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීම වෙනුවෙන් අපි ගත්තා වූ තීන්දුව తీරන පිළිබඳව යම් කිසි තවත් අඩුපාඩුවක් තිබෙනවා නම් ඒවා නිවැරදි කරන්න තවදුරටත් අපි ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා නම් අදට මගේ පෞද්ගලික නිගමනය ගෑස්වල සංවිතිය වෙනස් වීම නිසා මේ ප්‍රශ්නය ඇති වුණා කියන එක විශේෂයෙන්ම අපි පිළිගත යුතුයි අර මර් කැප්ටන් කියලා ඒ කියන්නේ මේකේ ගඳ අයින් කරන්න මොන වගේ හේතුද පාදක කරගත්තේ කියලා වාර්තා වෙලා තිබෙනවා අපේ රටේ ප්‍රමිති ආයතනය විසින් සකස් කරපු ප්‍රමිතියේ මේකේ සංවිතිය පිළිබඳව මොනම ආකාරයකවත් සඳහන් කරලා නැහැ නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ ප්‍රමිතියේ තිබෙන්නේ පීඩනය පීඩනය 1100ක් විතර දාලා තිබෙනවා මේ ප්‍රොපේන් බියුතේන් සංවිතිය ප්‍රොපේන් 100% වුණත් අර පීඩනය පයින්නේ නැහැ මේක මේක තාක්ෂණිකම ප්‍රශ්නයක් තිබෙනවා දැනට වෙළඳ පොලේ තිබෙන තීල් එක කඩලා නැතිව ඒව ආපසු ලබා ගැනීමට ඒ අවශ්‍ය උපදෙස් ලබා දුන්නා ඒ වගේම ගෙදරක තිබෙනවා නම් විශේෂයෙන්ම සීල් කඩපු නැති ඒ කියන්නේ ගෙදර දැන් තියෙන සිලින්ඩරය ගැන සැකයිනේ 12.5 10ට අඩු වෙලා තිනෝ කිම් ඒගොල්ලෝ ඒක බාර දීලා අලුත් සිලින්ඩරයක් ගන්නවා හැබැයිට බර 90 කියන්න පුළුවන් ඒගොල්ලෝ කොච්චර පාවිච්චි කරලා තියෙනවද ඒකට අතිරේක මිලක් ගන්න. ඒකර අපිට පුළුවන් මේ ගෙවල් වල තියෙන අනාරක්ෂිත ගෑස් සිලින්ඩරික ඔක්කොම වෙළඳ පොලට එනවා. සමාගමට එකතු කරගන්න පුළුවන්. ඒගොල්ලෝ පාවිච්චි කරපු එකට මිලක් අය කරලා අලුත් සිලින්ඩරයක් දෙන්න. ඔබතුමා කියන එක නිවැරදි. අපි ඊළඟ පියවර විදිහට දෙල දෙන මේක මුද්‍රණය කඩලා නැතිව අපි ආපහු ගන්නවා. මේ සිද්ධින් වලට වන්දියක් ගෙවනවද නැද්ද කියන එක පොඩ්ඩක් ඔබතුමා පැහැදිලි කරන්න. අපි අනිවාර්යයෙන්ම මේ පිළිබඳව රජයේ විදිහට වකිම බාරගත යුතුයි. යම් කිසි ආකාරයක මේ සිද්ධින් වලට සාධාරණ ඉටු කළ යුතුයි කියන තැන ඉන්නවා. මේ අතර පොල්හෙන්ගොඩ ප්‍රදේශ ශීදී ලාබ් සමාගමට අයත් සිලින්ඩරයක ගෑස් ආශ්‍රිත පිපිරීමක් සිදුව තිබෙනවා. එමෙන්ම නිසි ප්‍රමිතියෙන් තොර ගෑස් මෙරටට ගෙන්වීම හේතුවෙන් ඇති වූ අනතුරුදායක සිද්ධීන් සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන සහ ලසන්තල ගියවන්න යන අමාත්‍යවරුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදු කරන ලෙසට නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා අභියාචනා අධිකරණයට අද රිට් පෙත්සමක් ඉදිරිපත් වුණා. ඊට අමතරව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාද පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. රාජසේවකින් අද සිය වැටුප රුපියල් 10000කින් වැඩි කරන ලෙස ඉල්ලා විරෝධතාවයක නිරත වුණා. ඔවුන් පවසන්නේ අයවැයෙන් සිය වැටුප් ගැටලුව විසඳුවේ නැතිනම් ආණ්ඩුව ධන ගස්වන දිනය අත ළඟ බවයි. රුපියල් 10000කින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය පෞද්ගලික විවිධ ඒකාබද්ධ වෘත්ති සමිති සම්මේලනය අද උද්ඝෝෂණය කර නිරත වුණා. ඒ පාර්ලිමේන්තු වටරවුම අසලදී. අපි අද රාජ්‍ය සේවකයෝ විදිහට මෙරටේ ආණ්ඩුවට සංකේතයක් මේ ඉදිරිපත් කරන්නේ. මේ ආණ්ඩුව 10 වෙනිදා සම්මත කරන මේ රටේ 2022 අයවැයෙන් රාජ්‍ය සේවකයෝ ඇතුළු 94%ක් ඉන්න මෙරටේ ශ්‍රම බලකායට නිවැරදි සැලකීම කරේ නැත්නම් අපි ආණ්ඩුවට සලකන්න සූදානම් කියන එක මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ කරනවා. අද මේ රටේ රාජ්‍ය සේවකයන් අසනීප නිවාඩු වාර්තා කරලා ඒ වගේම එක් දින මේ උද්ඝෝෂණ ව්‍යාපාරයට එකතු වුණේ මේ රටේ පාලකයන්ට වැටුප් වැඩි කිරීමක් ඇතුළු ඒ ඉල්ලීම් ටිකට අදාළ බලපෑම කරන්න. අද අපි ආරම්භ කරපු ඒ එක් දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වෙනකොට 90%කින් සාර්ථක වෙලා තියෙනවා. මේ අතර වයඹ පළාත තුල ඇති මධ්‍යම රජයේ සහ පළාත් සභාවලට අදාළ සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවය නියුතු පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකින් සංකේත වර්ජන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව දැනුම් දී තිබෙනවා. මේ ඒ පිළිබඳව අදහස් දක්වන රවි කුමුදේශ් මහතා. මේ වෙලාවේ අපිට පේන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මාරාන්තික නින්දක පහ වෙනවා. ඒ වගේම මුල 7ක් අරන් ආපු මුදල් ඇමතිවරයා රටේ ප්‍රශ්නවලට වෘත්තිවේදීන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරුව හැංගිලා ඉන්නවද කියන එක තමයි අපි හොයන්නේ. ජනාධිපතිතුමත් අගමැතිතුමත් වටේ ඉන්න කිහිප දෙනෙක් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා මිස මේ රටේ ස්වාධීන වෘත්ති සමිති වල හඬට ඇහුම්කන් දෙනවා කියලා අපිට පේන්නේ නැහැ. මේ වෙලාවේ ඇමතිවරයෙක් විදිහට ඔහුට කරන්න ඉතුරු වෙලා තියෙන විහිළුවක් විතරයි. වෘත්ති සමිතිත් එක්ක විහිළු කරන්න ලෑස්ති වෙන්න එපා. තව දුරටත් නිදාගෙන ඉන්නවද නැගිටලා ප්‍රශ්න විසඳනවද කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරයි. අපි මේ ආරම්භ කරන අරගලය අඛණ්ඩව දීර්ඝකාලීනව ක්‍රියාත්මක කරනවා අපිට උත්තර ලැබෙන්නේ නැත්තම්.
දැන් මේ වෘත්තීය සමಿತಿ කුර්තල් කරන කාලයක් නෙමෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පැහැදිලිව අපි කියලා තියෙනවා අපි සියලුම වැඩ වර්ජන වලට විරුද්ධයි කියලා. මේ රටේ මේ ඇයට සතියෙන් සතියට සති දෙකෙන් දෙකට මාසෙන් මාසෙට අපි දැඩි වෘත්තීය සමಿತಿ ක්‍රියාමාර්ග ගන්නවා කියලා නිකම් පොඩි කිව්වේ නැත්තම් රාට නිඳ යන්නේ තාත්. මම එකක් කියනවා. පුළුවන් නම් දැඩි නෙමෙයි පොඩි වෘත්තීය සමಿತಿයක් වර්ජනය කරලා පෙන්නන්න. पाकिस्ताने दे गहातने टलकु प्रियांत कुमार महतागे देहे पिलिबंद अवसान कटेतु अद गने मुल्ल पोल्हेन सुसान भूमिये दे सिदु केरुना एट विशाल पिरिसाक एक्वसिद्या पाकिस्ताने दे अंतवादी कंडायमा कतिन प्रियांत कुमार महता गातने वुआ ගාතනයට ලක්වන විට ඒ මහතාගේ වයස අවුරුදු 48ක් වසර 11කට ආසන්න කාලයක් පාකිස්තානයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉහළ තනතුරක් දැරූ ප්‍රියන්ත කුමාර මහතාව අන්තවාදී අදහස් දැරූ කිහිප දෙනෙකුගේ ගොදුරක් බවට පත් වූවා. මේ වන විටත් ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු 130කට වැඩි පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන සැකකරුවන් 8 දෙනෙකු දවනවා. මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා CCTV සහ ජංගම දුරකථන දත්ත භාවිත කළ බව පංජාබ් පොලිස් ප්‍රතිවරයා පවසනවා. පාකිස්තානයේ විශේෂ ත්‍රස්ත විමර්ශන අධිකරණයකදී නඩු විභාගයේ පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයකට එක් වූ පාකිස්තාන අගමැතිවරයා පැවසුවේ යලි තමාගේ පාලනයක් තුළ මෙවන් අපරාධයක් සිදුවීමට ඉඩ තබන්නේ නැති බවයි. එසේම සියල්කොට්හි ව්‍යාපාරිකයන් ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ උදවියට අමරිකානු ඩොලර් ලක්ෂයක් ලබා දීමට එකඟ වී තිබෙනවා. එසේම ඔහුගේ පවුලේ උදවියට මාසික වැටුපද ලබා දෙන බවයි පවසා ඇත්තේ. ශ්‍රී ලංකා රජයද රුපියල් ලක්ෂ 25ක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ප්‍රියන්ත කුමාර මහතාව ඝාතකයන්ගෙන් බේරා ගැනීමට තනිව සටන් කළ මලික් අද්නන්ට පාකිස්තානු පුරවැසියෙකුට පිරිනැමෙන ඉහළම සම්මානය අගමැති ඉම්රාන් ඛාන් ලබා දුන්නා. ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතකයින්ට උපරිම දඬුවම් ලබා දෙන බව පාකිස්තානු අගමැතිවරයා පෞද්ගලිකව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු වී තිබෙනවා. අද පෙරවරුවේ සිට බොහෝ දේශපාලඥයන් සේම ආගමික නායකයින් ප්‍රියන්ත කුමාර මහතාට අවසන් ගෞරව දැක්වීමට එක් වුණා. පාර්ලිමේන්තු ඉන්න සියලුම දෙනාම එක හෙලා මේ වගේ දේවල් පිළිකුලෙන් යුතුව හෙලා දැම්මා. කම්පණයට ගෙන දෙන කාරණයක් එතුමාට මෝක්ෂව ප්‍රාර්ථනා කරනවා. එතුමාව බේර ගන්න. දිහත් වෙච්ච මේ මලික් කියන පකිස්තාන ජාතිකයාට අපේ ගෞරවය අපි මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. මේ සිදුවීම අපි සමාජයක් ලෙස හෙලා දැකිය යුතු තත්වයක්. ඒ වගේම රජයන් ලෙස මෙවැනි තත්වයන් නැවත ඇති නොවීමට සමාජය තුළ නීතිය වගේම මේ සමාජයේ පැවැත්ම පිළිබඳවත් වගකීමෙන් මැදිහත් විය යුතුයි. ඒ මහතාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සෝසුසුම් මැද නිමා වූවා. इंदियावे आरक्षक मांडलिक प्रधाने जनरल बीपिन रावत महता गमन गत एमआईदा हत हेलिकॉप्टरयाने अद पस्सुरवे अनतुरकट लक्कुना एम अनतुरेन आरक्षक मांडलिक प्रधानिया सह ओहुगे बिरिंद ऐतुलु दा हतर दिनकु जीविताक्षयट पत्वति बेनवा मेम अनतुर संबंधेन मेवन विट अंश गणनावक ओस्से परीक्षण क्रियात्मकाय अनतुरट हेतुव मेतेक अनावरणे वी नहै इंदिया आरक्षक मांडलिक प्रधानी बिपिन रावन महतारगत ग्वान्याने ग्वान हमुदा कंदवुरक सिट आरक्षक सेवा मांडलिक विद्यालय वेत गमन करमिन तिबु बवाय वार्तावान्ने मेम हेलिकॉप्टर आरक्षक मांडलिक प्रधानिया सह ओहुगे बिरिंदद गमन करति बेनवा මෙම අනතුරට හේතුව කුමක්ද සෙවීමට පරීක්ෂණ ආරම්භ වී තිබෙන බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ අනතුරින් ගුවන් යානයේ ගමන්ගත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රාවන් මහතා ඇතුළු 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා උඩරට මැණිකේ දුම්රියේ ගැටි පියා මව සහ පුතා ජීවිතක්ෂයට පත් වුණා ඒ රොසැල්ල සහ වටවල දුම්රිය ස්ථාන අතර 103 වන සතපුම් කණුව අසලදී සීදිවි නසා ගැනීම සඳහා මෙම තිදෙනා දුම්රියට පැන්නා ද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ
මෙසේ දුම්රියට බිලි වූ තිදෙනාම මස්කෙලිය සාමිමලේ ප්‍රදේශයේ පදිංචි කරුවන් බවයි වාර්තා වන්නේ. මෙම තිදෙනා රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයන්ගෙන් දුම්රිය ධාවන වේලාවන් අසාගෙන තිබෙනවා. හුදේ මේ හැවිලා අතන පාරදී ඇවිල්ලා බැස්සා වීල්ලකින් අතන එතකොට අපිට හෙව කෝච්චි කියලා තියෙන්නේ කියලා. එතකොට කිව්වා අපි කොළඹ යන කෝච්චිය නම් මේ කුලාට අතන තියෙන්නේ කියලා. හරි මන්ත අපි එන්නම් කියලා ගියා. අනතුරුව උඩරට මැණිකේ දුම්රිය ධාවනයේ විමින් තිබු දිශාවට ප්‍රතිවිරුද්ධ පැත්තට රේල් පාර මැද ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම තිදෙනා දුම්රියට පැන සිය දිවි නසා ගන්නට ඇති බවට බොහෝ විට සැක පළ කරනවා. මියගොස් ඇති පියාගේ වයස අවුරුදු 75යි. මවගේ වයස අවුරුදු 65ක් සහ පුතා වයස අවුරුදු 41ක අයෙකු බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කර ඇත්තේ. මෙරට ඔමික්‍රෝන් ආසාදිත කාන්තාව එන්නත් ගන්නේ නැතිව රටින් පිට වූයේ කෙසේද යන්න සොයා බලා වහා ක්‍රියාමාර්ග ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුකැල්ල මහතා පවසනවා. එන්නත් දෙකම ලබා ගැනීම අනිවාර්ය කරන නව නීති කඩිනමින් ගෙනෙන බවද අමාත්‍යවරයා පැවසුවා. සති කිහිපයක සිට කොවිඩ් ආසාදිතයින් 700 සීමාව ඉක්මවා වාර්තා වීම සැලකිය යුතු තත්ත්වයක් බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. දැන් කොවිඩ් පිළිබඳ වාර්තාව. මෙරට ඔමික්‍රෝන් ආසාදිත කාන්තාව එන්නත් නොගෙන රටින් පිට වූයේ කෙසේදයි සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව සෞඛ්‍ය මාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා පවසනවා. එය අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔමික්‍රෝන් එක ගත්තොත් ඔමික්‍රෝන් එකේ මේ වෙනකොට තියෙන තත්ත්වය තමයි එහි ව්‍යාප්තිය එහෙම නැත්නම් ඒක ප්‍රචලිත වීම ඒක බෝ වීම වැඩි වුවත් බලපෑම ඉතාමත්ම අඩු තත්ත්වයක තියෙන්නේ. ඒ නිසා අපි වැක්සින් දෙක ගැන දනිදස උනන්දු වෙනවා. යම් කඩුවක් කියලා එතන තිබ්බනම් ඒ සම්බන්ධව හොයලා බලලා අවශ්‍ය කටයුතු කර යුතුයි. වැක්සින් දෙකම ලැබිය යුතුමයි. ඒක ඒ ගැන අපේ තර්කයක් නැහැ. යම් කිසි වෙලාවක් දෙයක් වෙලා තියෙනවා නම් ගුවන්තොට පොලේ ඒක හොයන්න ඕනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඒ සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. රජයක් හැටියට කරන්න පුළුවන් දේ තමයි එන්නත ලබා දීම. ඊට වඩා තව ආරක්ෂක පියවරවල් ගන්න පුළුවන් මේ බෝඩර් ක්‍රොස් කරනකොට එහෙම නැත්නම් එයාපෝට් එකට එහෙම නැත්නම් ගුවන්තොට පොලට පැමිණෙන එක. හරි රට විවෘත විය යුතුයි යම් මට්ටමක. මෙතර විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ සති කිහිපයක සිට කොවිඩ් ආසාදිතින් 700 සීමාව ඉක්මවා වාර්තා වීම සැලකිය යුතු තත්ත්වයක් බවයි. මේ වන විට මේ ආසාදිතින් නිසා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වෙන පවතිනවා. මම හිතනවා වැඩි වෙමින් පවතිනවා කියන වචනයට වඩා මට නම් තියෙන්නේ අඩු වීමක් නැතිකම බරපතල ප්‍රශ්නයක්. අපි දන්නවා පහුගිය කාල සීමාව තුළ සති ගණනාවක්ම මුලින්ම අපි මේක 500 ගානට රෝගීන් සංඛ්‍යාව අඩු වෙලා තිබිලා 600 ගණන් වෙලා 700 ගණන්කට දැන් ඇවිල්ලා තියෙනවා. මේ සති කීපයක් තිස්සේ මේ සංඛ්‍යාව 700 ගණන දිගේ තියෙන එක පොඩ්ඩක් අපි සැලකිල්ලට ගත යුතු දෙයක්. අපි බලාපොරොත්තු වෙනවා මීට වඩා අඩු සංඛ්‍යාවකට මේ රෝගීන් සංඛ්‍යාව අඩු කරගන්න. බරපතල ලෙස රෝගීන්ගේ වැඩිවීමක් අපි දකින්නේ නැහැ. නමුත් මේ අඩුවීමක් නැතිකමම මං හිතනවා අපි සැලකිල්ලට ගත යුතු කාරණයක්. ඒ නිසාම මේ උත්සව සමයේ සාද පවත්වනවා නම් ආහාර ගනිමින් මේ ක්‍රියාවලියන් කරනවා නම් ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. දැනට සායනික වාර්තාවලින් පෙනෙන පරිදි දකුණු අප්‍රිකාව සහ අනිකුත් රටවල ක්ලිනිකල් ඩේටා සායනික දත්තවලින් පෙනෙන පරිදි ඔමිකෝන් ප්‍රභේදය නිසා ඇතිවෙන රෝගය එතරම් දරුණුම රෝගයක් නොවන බව පෙනෙනවා. එක් රෝහලක රෝහල්ගත වූ ඔමිකෝන් රෝගීන්ගේ සලකා බැලීමේ වාර්තාවක් අන්තර්ජාලයෙන් මම නිරීක්ෂණය කරා. එයින් පැවසෙන පරිදි ඩෙල්ටා ප්‍රභේදයේ රෝගය පවතින දළ කාල සීමාව දින 8.5ක් පමණ යයි සිටුවොත් ඔමික්‍රෝන් නිසා ඇතිවෙන රෝගයේ දළ කාල සීමාව 2.8ක් පමණ තමයි ඔවුන් දක්වලා තියෙන්නේ. ඉතින් මේකෙනුත් පේනවා රෝගයේ දරුණුතාවය ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදයේ රෝගයේ දරුණුතාවය සහ සංකූලතා අඩු බව. කොරෝනා මර්ධන එන්නතේ තෙවන මාත්‍රාව හෙවත් බූස්ට් එන්නත මෙරටදී ලබාගත් පිරිස දසලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. බිම්ස්ටෙක් සංවිධානයේ මහල එකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී බහුවාංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බිම්ස්ටෙක් සංවිධානයේ මහල එකම් ටෙන්සින් ලෙක්පෙල් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. පසුගිය වසරේ නොවැම්බර් 6 වන දින බිම්ස්ටෙක් මහල එකම් ලෙසපත් වූ ටෙන්සින් මහතාගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වනවා. 2018-2020 කාල සීමාව සඳහා බිම්ස්ටෙක් හි සභාපතිත්වයේ ශ්‍රී ලංකාවට හිමි වුණා. එම කාල සීමාවේදීත් ආරම්භක සමාජිකයෙකු ලෙසත් බිම්ස්ටෙක් සංවිධානය සඳහා ශ්‍රී ලංකාව දැක්වූ දායකත්වය මහල එකම් ටෙන්සින්
මහතාගේ ඇගයීමට ලක් වුණා. බිම්ස්ටෙක් සංවිධානය හරහා ගොඩනගන කලාපීය සහයෝගීතාව වඩා ඵලදායී විය යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එමෙන්ම කලාපයේ විසෙන ජනතාවට එහි ප්‍රතිලාභ ඍජුවම ලබා දිය හැකි අයුරින් සමාජික රටවල් සහ මහලේකම් කාර්යාලය සමග කැපවීමෙන් ක්‍රියා කරන බවද මෙහිදී ජනාධිපතිවරයා මහලේකම්වරයා සමග පැවසුවා. කොවිඩ් වසංගතය හේතුවෙන් නියමිත කාල පරිච්ඡේදය තුල පැවැත්වීමට නොහැකි වූ පස්වන බිම්ස්ටෙක් සමුළුව ලබන වසරේ මුල් කාර්තුව තුල පැවැත්වීමට හැකිවනු ඇතැයිද ජනාධිපතිවරයා මෙහිදී විශ්වාසය පළ කළා. නීති විරෝධී සම්ප්‍රේෂණ ක්‍රම හරහා රටට මුදල් එවීමෙන් වළකින ලෙසට මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඉල්ලීමක් කරනවා. එමෙන්ම රට තුල බහණ්ඩ හිඟයක් ඇති නොවීමට කටයුතු කරන බවද මහබැංකු අධිපතිවරයා පැවසුවා. ඒ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔබතුමා පසුගියදා නීතියක් ගෙනාවා විදේශ රටවල සිට මේ නීත්‍යානුකූල නොවන විදිහට ශ්‍රී ලංකාවට මුදල් ලැබන්න බැහැ කියලා. දැන් කොහොමද ඒකේ තත්ත්වය? ඒකම හිතන හොඳට ක්‍රියාත්මක වෙනවා. අපි දැනටමත් විවිධ ගිනුම් ඒ වගේ වැඩ කටයුතු වල යෙදিলা තිබෙනවා නම් ඒවා තහනම් කිරීමට කටයුතු කරගෙන යනවා. ඉතින් අපේ පණිවිඩය තමයි පොර මාර්ගවල මුදල් ලැබන්න එපා. අපි බොහෝම උත්සාහයක් දරනවා ඒ සියලු දෙනාටම හරි මාර්ගයෙන් මුදල් මේ රටට එවන්නට. ඉතින් ඒ මාර්ග පාවිච්චි කරලා මේ රටට මුදල් ගලා එන්නට කටයුතු කරන්න කියන එක අපි ඉතාමත්ම ඕනෑකමින් හැමෝගෙම ඉල්ලා සිටිනවා. මේ නීති ආරා ඔබතුමාලට හැකියාවක් තියෙනවද මේ ගිනුම් අක්‍රිය කරන්න? අනිවාර්යයෙන් පුළුවන්. ඩොලර් ප්‍රශ්නේ අපි විසඳුමක් දෙනවා. ඉතින් ඒ හින්දා අපි දැන් දැනටමත් කටයුතු කරගෙන යනවා. ඔබතුමාලා දන්නවා ඩොලර් හිඟයක් තිබෙන අවස්ථාවලදී අපි ඒකට මැදිහත් වෙලා තියෙනවා. ඒ වරට දැන් බහණ්ඩ වෙලා හිඟයක් නැති වෙන විදිහට අපි කටයුතු කරගෙන යනවා. අද මේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය වෙන සියලුම බඩු බහණ්ඩ තිබෙනවා. ඉතින් යම් කිසි තැනකදී යම් අඩුපාඩුවක් තියෙනවා නම් අපි ඒවටත් මැදිහත් වෙනට ලෑස්ති වෙනවා. ආලයන කරුවන්ගේ මේ බහලුම් විශාල ප්‍රමාණයක් ඩොලර් නැති හිඟා ඔක්කොම නිදහස් කරලා තියෙනවා. රජයේ නොහැකියාව තුළ නිර්මාණය වූ ගෑස් මගඩිය තුළින් ජනතාවට බලවත් පීඩනයක් එල්ල වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සූර්යව ප්‍රදේශයේදී පැවති උත්සවයකට එක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. මේ රටේ බොහෝ දිනකට රජයේ නොහැකියාව තුළ නිර්මාණය වුණු ගෑස් මගඩිය තුළින් අද බලවත් පීඩනයක් අසහනයක් එල්ල වෙන යුගයක්. ගෑස් පීඩනය වගේම එය දැන් ගෑස් ඛේද වාචකයක් බවට පත් වෙලා. ඇත්තටම අපිට අහන්න සිද්ධ වෙනවා පාරිභෝගික සේවා අධිකාරියද එහෙම නැත්නම් සමාගම් සේවා අධිකාරියද කියලා. ඒ මොකද ඒ ආයතනයේ තියෙන්නේ පාරිභෝගිකය රැක ගන්න. නමුත් පේන විදිහට ඒ ආයතනය වඩාත් උනන්දුයි සමාගම් රැක ගන්න. ඒ වගේම පාරිභෝගික කටයුතු ඇමතිවරයා මට නම් පෙනෙන්නේ සමාගම් කටයුතු ඇමතිවරයා හැටියට. මේ දින කීපයට 458ක් ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදු වෙනකොට ඒක සාමාන්‍ය දෙයක් කියලාද ඇමතිවරයා කියන්නේ? පාරිභෝගික අධිකාරිය කියන්නේ මේක සාමාන්‍ය දෙයක් කියලා? ආණ්ඩුව කියන්නේ මේක සාමාන්‍ය දෙයක් කියලාද? කවුද මේක පිටුපස ඉන්නේ? කවුද මේකට වගකිවිතු නිලධාරි? මොකද මේ සිදු වෙලා තිබෙන්නේ සාපරාදී ක්‍රියාවක්. මිනිසුන්ගේ ජීවිත නැති කරන, මිනිසුන්ගේ ශාරීරික හානි පමුණුවන, නිවාස ගිනිබත් කරන තීන්දුවක් මේ අරගත්තේ. මේ ආණ්ඩුවට තිරසරව මේ ගෑස් ප්‍රශ්නේ විසඳන්න බෑ. රටවටේ කැරකි කැරකී සිටි චීන කාබනික පොහොර නැව ආපසු යන බව ශ්‍රී ලංකා රාජ්‍යයට දැනුම් දී තිබෙනවා. කෘෂිකර්ම මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද ඒ බව අභ්‍යාචනාධිකරණයට දැනුම් දුන්නා. රසායනික පොහොර තහනම් කිරීමත් සමග පිටරටින් කාබනික කියන පොහොර ආනයනය කරන්න රජය හදිසි තීරණයක් ගත්තා. ඒ අනුවයි චීනෙන් පොහොර ආනයනය කිරීමට සිද්ධ වුණේ. චීන පොහොර සාම්පලවල අහිතකර ශුද්‍ර ජීවීන් සිටින බවට මෙරට ශාක නිරෝධායන අංශය සහතික කළා. ඒ අනුව අහිතකර ශුද්‍ර ජීවීන් සහිත පොහොර ගොඩබෑමට චීන නැවට ඉඩ ලැබුණේ නැහැ. එසේම ඊට අමතරව කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක්ද ක්‍රියාත්මකයි. එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ අදාළ චීන පොහොර සමාගමට සහ දේශීය නියෝජිතයාට මුදල් ගෙවීම වළක්වන්න කියලයි. ඒ අනුව මහජන බැංකුවට වාරණ නියෝගයක්ද කොළඹ වාණිජ මහාධිකරණයෙන් නිකුත් කර තිබෙනවා. මෙම චීන පොහොර ශ්‍රී ලංකාවට ආනයනය කරන්න ඉඩ දෙන්න එපා කියලා පරිසර යුක්ති කේන්ද්‍රයේද රීට් පෙත්සමක් ඉදිරිපත් කළා. එම රීට් පෙත්සම සලකා බැලීමේ අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සාධක වූයේ අදාළ චීන පොහොර නැව ශ්‍රී ලංකා රජයට ලංකාවෙන් ඉවත් වන බවට දැනුම් දී තිබෙනවා කියලා. ඒ අනුව රටවටේ කැරකි කැරකි සිටි චීන පොහොර නැවත චීනය බලා පිටත් වන බව අද අධිකරණයට දැනුම් දුන්නා.
कृषिकर्म अमात्यवरागे प्रतिज्ञाव संबंधेन पेत् संकार पार्श्वेद सैहिमकट पत्तन बव अधिकरणेट दनुम दुन्ना पेत् सं विभागेन पशुव माध्यट अदास देकु ज्येष्ठ नीतिज्ञ नीलनुलत महेस्त्रात रवींद्रनाथ दापरे महता अधिकारने मगिन धनुम दीमा करला तिबुना नीतिपति वरयाट विशेषयेन्म कृषिकर्म अमात्यवरयागेन विमसन्नट सह अनिकुत पदवी बलधारींगेन मे सीन पौरण एहेम नत्तम ए नवींगेन पौर लंकावट भार गन्नवद नैद्द कियन कारणे संबंधव ईट पिलितुरु वशयेन अद दिन कृषिकर्म अमात्यवरया अधिकारने प्रकाश कला एवगेम अनिकुत राज्य निर्धारण वेनुवेन नीतिपति वरया अधिकारने प्रकाश कला एम चीन पूर्ण श्रीलंका भार गणीम आवश्यकता चीन पूर्ण लंका चीन पूर्ण समागम सदाल नियोजित मिशन ये दिन नीतिपति वरिया विशेष वैरस बैक्टीरिया दिलीर बने देवास लंका महापोलो मत गुडवेवन महापोलो टेकना महा विशाल व्यासन अपना समस्त श्रीलंक जनता विशाल जैकड़े දැන් රට වටාපුවත් කිහිපයක් කෙටියෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට වසර 37ක් සපිරෙනවා 1983 ජපාන් ආධාර යටතේ ජයවර්ධනපුර මහ රෝහල ඉදිකෙරුණේ ශ්‍රී ලංකා ජපාන් මිත්‍රත්වයේ ප්‍රධාන සලකුණක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල හැඳින්විය හැකියි මෙම සංවත්සර සැමරුමට ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ලේකම් නිනොමියා සේයා මහතා එක්ුණා මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩල සමාජිකයන්ද එක්ව සිටියා අනුරාධපුර මිහින්තලේ පූජා භූමියට අයත් අනුලා තෙරණියගේ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති අනුලා මහසෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. ගම්පහ පොලිස් කොට්ටාෂයේ ප්‍රධාන නගරයන් අලංකරණය කිරීම හා කසල බැහැර කිරීම විධමත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ ගම්පහ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පිලියන්දර පොලිසිය කරදියාන ප්‍රදේශයේදී මද්‍රව්‍ය වැටලීමක් සිදු කර තිබෙනවා. මෙහෙයුම අතරතුර අල්ලාගත් පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහු මද්‍රව්‍ය ගුලියක් ගිල දැමූ බවයි වාර්තා වන්නේ. එම පුද්ගලයා අනතුරුව රෝහල්ගත කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබෙනවා. මිහින්තලේ කුරුන්දංකුලම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රියේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. යලි තමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.